කොහොමද ඔයාලට? ඉතින් මම ඔයාලට පොරොන්දු නැහැනේ මේකප් වීඩියෝස් වගේම ස්කින් ඇන් හෙයා වීඩියෝස් උත් මම කරනවා කියලා. ඉතින් මම අද හිතුවා ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. නැ ඉතින් අපි මුලින්ම බලමු ඇත්තටම අපිට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් ඕන වෙන්නේ කියලා. අපි හෙයා එක කලර් කරනවා, ස්ටයිලින් කරන්න, කෙමිකල්ස්, ස්ප්‍රේ, ජෙල් වගේ දේවල් යූස් කරනවානේ. ඉතින් ඒ නිසා අපේ නැචරල් හෙයා එකට හොඳ පෝෂණයක් ලබා දෙන්න ඕනේ. ඒකට ගොඩක්ම ගැලපෙන්නේ හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එක. මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක ඕනම හෙයා ටයිප් එකකට ගැලපෙනවා. ඒ වගේම අවුරුද්දේ ඕනම කාලයක, ඒ කියන්නේ රස්නේ කාලේ, සීතල කාලේ උනත් ගැලපෙනවා. ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක තුලින් ඔයාට ඩැමේජ් නැති හෙල්දි හෙයා එකක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු අද මම කරන ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් මගේ හෙයා එකට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් හෙයා එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති වෙලා හොඳ මොයිස්චරයිස් බවක් ඇති වෙනවා. ඒ වගේම ස්කැල්ප් එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති වෙන නිසා ඩැන්ඩ්‍රෆ් නැති වෙනවා. බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳින් සිද්ධ වෙනවා. හෙයා එක ශක්තිමත් වෙනවා වගේම හොඳ ෂයින් එකකුත් ලැබෙනවා. ඒ වගේම කෙස් අග පැලීම, කෙස් පිරායාම, ෆ්‍රිසි ගතිය වගේ දේවල් නැති වෙනවා. වැඩි දිනකට ප්‍රශ්නයක් වෙලා තියෙන හිස කෙස් ගැලවී යාම අඩු වෙලා වර්ධනය ඉක්මන් වෙනවා. මම සතියකට හෙයා ට්‍රීට්මන්ට් දෙකක් කරනවා. ඉතින් මං හිතුවා අද පළවෙනි හෙයා ට්‍රීට්මන්ට් ක්‍රමය, ඒ කියන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කොහොමද කරන්න කියලා කරන්න. මොකද මේ දෙකම අද එක වීඩියෝ එකකින් කළොත් ටිකක් වීඩියෝ එක දික් වෙන හින්දා ඔන්නඔයාට බලලත් කම්මැලි හිතේ. ඉතින් ඒ නිසා අද මං හිතුවා ඔයිල් ට්‍රීට්මන්ට් එක විතරක් කරන්න. ඉතින් මේකේ පාර්ට් 2 එකෙන් මම කරන්නම් මගේ අනිත් හෙයා ට්‍රීට්මන්ට් එක කොහොමද කරන්න කියලා. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද මේ ඔයිල් එක හදාගන්නේ කියලා. මුලින්ම මම පුංචි කප් එකකට වර්ජින් කොකොනට් ඔයිල් දාගන්නවා. ඉතින් මේ ප්‍රමාණයන් ඔයාගේ හිස කෙස් වල ප්‍රමාණය අනුව යොදා ගන්න පුළුවන්. ඉතින් මම දාගන්නේ මේ සැහැන්දක ප්‍රමාණයක්. ඊට පස්සේ මම ඒ ප්‍රමාණයම කැස්ටර් ඔයිල් හැන්දකුත් දාගන්නවා. ඉතින් කැස්ටර් ඔයිල් ඔයාට ඕනම ෆාමසි එකකින් අරගන්න පුළුවන්. ඊට පස්සේ මම ග්‍රේප් සීඩ් ඔයිල් හැන්දක් යූස් කරනවා. ඉතින් ඔයාට ග්‍රේප් සීඩ් ඔයිල් හොයාගන්න නැත්නම් ආගන් ඔයිල් හෝ ආමන් ඔයිල් උනත් යූස් කරන්න පුළුවන්. දැන් මම මේකට E විටමින් කැප්සියුල් දෙකකුත් මෙන්න මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ අපි මේ මික්සර් එක චුට්ටක් රබ් කරගන්න ඕනේ. ඒකට ඔයාට පුළුවන් ඩබල් බොයිල් කරගන්න, එහෙම නැත්නම් මයික්‍රෝවේව් ඔවන් එකේ තප්පර 5ක් 6ක් අතර කාලයක් තියන්න පුළුවන්. ඔයිල් ට්‍රීට්මන්ට් එකට අපි එකතු කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වගේම ඔයිල් ට්‍රීට්මන්ට් එක අපි අපේ ස්කැල්ප් එකට ඇප්ලයි කරන විදිහත් ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා අපි බලමු මේක කොහොමද හරියටම ඇප්ලයි කරන්න කියලා. අපි හදාගත්ත ඔයිල් මික්ස් එක අපේ ස්කැල්ප් එකට ඇප්ලයි කරන්න මේ විදිහේ පුංචි කොටන් පුළුන් කැලක්, ඒ වගේම ටේල් කොම්බ එකක් අපිට ඕන වෙනවා. මම මුලින්ම ඔයිල් එක ඇප්ලයි කරන්නේ ස්කැල්ප් එකේ ඉස්සරහ කොටසට. ඉතින් විශේෂයෙන්ම ඔයිල් එකක් ස්කැල්ප් එකට ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න ඕනේ අපේ ස්කැල්ප් එක හොඳ ක්ලීන් ස්කැල්ප් එකක් වෙන්න ඕනේ. ඔයිල්, ජෙල්, ස්ප්‍රේ කිසිම දෙයක් නැති හොඳ ක්ලීන් ස්කැල්ප් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ටේල් කොම්බ එකකින් හෙයා එක වෙන් කර කර පුළුන් කැලකින් ඔයිල් එක හොඳින් ඇප්ලයි කරන්න. දැන් මම ස්කැල්ප් එකේ පිටුපස කොටස ඔයිල් කරගන්න හදන්නේ. ඒකත් ඉස්සෙල්ලා වගේම කොටසින් කොටස වෙන් කරගෙන හොඳින් ඔයිල් කරගන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ අග පැල්ලා තියෙනවා නම් ඒ කොටස කට් කරලා ඒ හරියට හොඳට මේ ඔයිල් එක ඇප්ලයි කරන්න. ඊට පස්සේ මේ විදිහට විනාඩි 10ක් 15ක් අතර කාලයක් හොඳට ස්කැල්ප් එක මසාජ් කරන්න ඕනේ. අපි ඔළුවට දාපු ඔයිල් එක හොඳින් අපේ ස්කැල්ප් එකට උරා ගන්න. ඒ වගේම බ්ලඩ් සර්කියුලේෂන් එකේ මේ තුලින් ගොඩක් හොඳින් සිද්ධ වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඇඟිලි තුඩු වලනොත් මසාජ් එක කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ ටූල් එකක් උනත් ඔයාට ස්කැල්ප් එක මසාජ් කරන්න යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම පුංචි තුනී ටවල් එකක් අරගෙන ඒක බ්ලෝ ඩ්‍රයර්කින් ටිකක් රබ් කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ කොණ්ඩෙට ඔතා ගන්නවා. ඉතින් ඔයා දැකලා ඇති ගොඩ දෙනෙක් උණු වතුරෙන් ටවල් එක තෙත් කරලා මේකල ඔළුවට දාගන්න. ඉතින් මේ ක්‍රමය චුට්ටක් විතර පීනස තියෙන කෙනෙකුට හරියන්නේ නැහැ. මොකද ස්කැල්ප් එක පොඩ්ඩක් පිඟෙන්න බලන නිසා සෙම ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊට වඩා ගොඩාක් ලේසි සහ ගොඩක් හොඳයි මෙන්න මේ ක්‍රමය. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කුමාලයට අල්ලන්න ටවල් එක, ඊට පස්සේ ඔළුවට මෙන්න මේ විදිහට
ස්කැල්ප් එක හොඳින් කවර් කරලා විනාඩි 45ක් පැයත් අතර කාලයක් තියාගන්න ඕනේ. මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක ඔයා සතියකට එකපාරක් කරාම හොඳටම ඇති. මොකද මේකෙන් සිර 100ක් සාර්ථක ප්‍රතිඵල ලැබෙන නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකට කැමති වෙයි. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දානත් අමතක කරන්න එපා. ඒ වගේම ඔන්නවා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඒ වගේම ඔන්න අමතක කරන්න එපා මගේ Facebook page එකක් තියෙනවා Beauty with Sumo කියලා. ඒ වගේම Instagram එකක් තියෙනවා. ඉතින් තවත් අවුලුත් වීඩියෝ එකකින් මම ඉක්මනින්ම ආව හම්බෙන්නම්. Bye.